ඔබමා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබමා අතර වෙන නුවරක ගිය විගස මේ මහා කන්ද බැලුවා උරහින් මදෙස සිත මේ නිසංසලාගේ වැඩේ නිසංසලා කරගෙන යනවා එමෙයිද දැන් නම් හැබැයි උගක් ඉවරයි නේද නිසංසලා 160ක් ඔව් නිසංසලා හෙව මගෙන් මම අහුව නිසංසලා එක වෙලාවක දැන් මේ අපේ මේ ওই ගිය ක්ලිප් එකක් දිහා බලාගෙන හිටියා මම නිසංසලා ඒවා ඉවරද කියලා නෑ ඉතින් දැන් මේ පැය දෙකම අඳින්නත් ඕනේ නේ කිව්ව නැත්තම් ඇඳලා ඉවරද මෙලා අැතන ඒක තමයි විනාඩි 10ක් හෝ 15ක් තමයි නිසංසලාට කාලය ගතවන්නේ මමත් එකම එල්ලේ එක පැත්තක බලන් හිටියනම් නිසංසලා මෙලහටම මේක ඇඳලා ඉවරයි ගිටාර් එකයි වයලින් එකයි දැන් අපිට දැනනවා ලොකුවටම මේක. ඒ කියන්නේ අර කලබලකාරී සංගීතයක් නැති තැන අපිට විඳ ගන්න පුළුවන් නේ ලසිත්. එතකොට දැන් ඔබ හිතනවද ඔය නිර්මාණය පරිපූර්ණයි කියලා? ඒ කියන්නේ දැන් වයලින් එකයි ගිටාර් එකයි විතරයි තියෙන්නේ. සමස්ත සංගීත භාණ්ඩ නැහැ, වෙනත් භාණ්ඩ නැහැ. එතකොට මේ මම දන්නේ එහෙම දෙන්න පුළුවන්ද ඒක සම්පූර්ණ කරන්න පුළුවන් අය? ඒ භාවයන්ම දෙන්න පුළුවන්ද? ඒ භාවයෙන් දැන් මෙහෙම අය දැන් අර අපිට දැනෙන විදිය අපිට දැනෙන ඒ කියන්නේ මට දැනෙන්නේ කොහොමද මම ඒක එළියට දෙන්නේ කොහොමද කියන තැන තමයි මං ඉන්නේ අය. ඒක දැන් මෙහෙමයි දැන් මේක සාමාන්‍ය ඔකෙස්ට්‍රා එකක් දාලා ඉන්ස්ට්‍රුමන්ට් 30 40කින් ලොකු ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි මේක. ඒක මේක වෙනස් එකක්. අර මං උදාහරණයක් කියන ඇපලුයි අඹයි රහ දෙක. ඒ වගේ තමයි. හරි හොඳයි. ඇපලුයි අඹයි එක හලු කතාවක්. රහ දෙකක්. හැබැයි ගස් ලැබුයි පපඩමයි පපඩම වෙනොත් ඉෂ්ට පොල් වෙනවා. හරි.